අප නිරන්තරයෙන්ම පවසන්නේ කවුරු ක්‍රියාත්මක කළත් ප්‍රචණ්ඩත්වයේ වැරදි කියලයි. මේ උද්ඝෝෂකින් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන්න සූදානම් වුණා නම් ඒක අනිවාර්යයෙන්ම වැරදි. නමුත් ප්‍රචණ්ඩත්වයේ මර්ධනයට ප්‍රචණ්ඩත්වෙම යොදා ගන්න පොලිසියකට පුළුවන්ද? මුලින්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනගෙන තියෙන උදෑසන. ඒ කියන්නේ කලහකාරීන් කණ්ඩායම ගිනි තියන්න හෝ පහර දෙන්න හදනවා කියලා. උදෑසන දැනගත්තාම සවස 4 වෙනකන් මොකද කළේ? වේල 5ම අත්අඩංගුවට ගන්න තිබුණානේ. ඒ සඳහා අධිකරණයට දන්වලා නියෝගයක් ගන්න තිබුණානේ. ඒ කිසිවක් කරලා නැතිව වෙඩි තියන්න බලාගෙන හිටිය බව තමයි බැලූ බැල්මටම පේන්නේ. ඒකට හොඳම උදාහරණය මහජන ආරක්ෂක ඇමතුමාගේ ප්‍රකාශය. මහජන ආරක්ෂක ඇමතුමාට කවුද මේ තියරිය කියලා දුන්නේ? ක්‍රියාදාමයේ නොගත්තා නම් මෙලහට 3-400ක් මැරිලා මේට වඩා භයානක තත්ත්වයකට යනවා. අර මේක ගිනි තිබ්බනම් දැන් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කියනවා නම් එක ජීවිතයක් බිලිගත්තේ 300ක් බේරගන්න කියලා නම් පොලිස්පතිතුමා CID අමුතුවෙන් පරීක්ෂණයකට බාර දෙන්න මුකුත් දෙයක් ඉතුරු වෙලා නැහෙනේ. අපරාදේ. මොකද මහජන ආරක්ෂක ඇමතුමා හේතුව දන්නවනේ. මතකද ගාලු මෝදරට ආව ට්‍රක් රථ 20. ඒ ට්‍රක් රථ 20 ආවේ එහි සිටින පොලිස් නිලධාරින්ට පහසුකම් සපයන්න කියලා කිව්වා. ඉතින් ඇවිල්ලා පහසුකම් සැපෙව්වද? නැහැනේ. හැරණ තැපෑලෙන් හැරලා ගියානේ. ආවේ ගහලා කුදලගෙන යන්නද කියන සැකේ තාමත් මිනිස්සු අතර තියෙනවා. දැන් මේ රඹුක්කන සිද්ධියේදී පොලිසිය අඩුම ගානේ ස්පීකරයක් ගස් බැඳලා හරි අවවාදයක් කළාද? නැහැනේ. උදේ දැනගත්තා නම් පෑ 7-8ක් යනකම් මොකද කළේ? හුණ්ඩලෑස්ති කළා. මේ අනදුන් කෑගල්ල කොට්ටාෂ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ආසන්නම ජංගම දුරකථන ඇමතුම් ටික පරීක්ෂා කරන්නකෝ. එතකොට දැනගන්න පුළුවන් කා සමගද කතා කළේ කියලා. උපදෙස් දේශපාලනඥයෙකුගේ නම් දෙන්නවම ගන්න ඇතුළට. නීතිය ඔන්න අකුරටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලාවක්. අර එක රටක් එක නීතියකට මරු අවස්ථාව. ඊට අමතරව රඹුක්කන ප්‍රදේශයේ බාර පොලිස් අධිකාරිවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරුන්ට නිකම්ම ස්ථානමාරු කරලා විතරක් හරියන්නේ නැහැ. මේ අය උණ්ඩ 93ක් විතර භාවිත කරලා තියෙනවා කියලා අද පාර්ලිමේන්තුවේදීත් ප්‍රකාශ වුණා. ඒ වගේම එක් නිලධාරියෙක් දේශපාලන ගැත්තෙක් කියලත් ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා. මේ තරුණයාට වෙඩි තියන්නේ මේ බෞසරේ ගිනි තියන්න ගිහිලානේ මේ අතුරු පාරකදී. මේ පුද්ගලයව මරා දැම පිටිපස්සේ පැහැදිලි ඝාතනයක අවශ්‍යතාවය තියෙනවා කියන එක අපි කියනවා. මේ ඕඩර් එක දෙන්නේ කීර්තිරත්න SSP වීරකැටියේ ගම පේජ නෙවිල්ගේ ඥාතියා. SSP කම හම්බ වුණා ආණ්ඩුවේ සහායකට RSI කෙනෙක් විදියට පත් වෙන්නේ. හැමදාම බීලා ඉන්නේ. මේ බීලා ඉඳලා තමයි මේ තීන්දුව ගන්නෙ. එනිසා නැවත මෙවන් දේ සිදු කරන්නේ නැති වෙන්න මේ අයගේ ආසන්න දුරකථන ඇමතුම් පරීක්ෂා කරන්න. එතකොට උපදෙස් දුන් කට්ටිය කවුද කියලා, මේ අය කායකද කතා කළේ කියලා ජනතාවට දැනගන්න පුළුවන්. ජනතාවට කියන්න, සමහර කපුටු නම් පරදිනකොට අයියලා මල්ලිලව දාලා පැනලා යනවා. නමුත් නියම කපුට අස්ලා එහෙම කරන්නේ නැහැ. එක කපුටෙක් මැරලා වැටලා ඉන්නවා දැක්කහම වටේටම එකතු වෙලා කෑ ගහනවා. ඒ තමයි නියම කපුට අස්ලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.